පිස්තෝලයක් අරගත්ත වීරයා කේන්තියෙන් එනවා. එන්නේ මංගල්ජය කපු මහත්තයාට වෙඩි තියන්න. වීරයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද? තමන් බඳින්න ඉන්න කෙල්ල ස්විමින් පූල් එක නාන ඇඳුමක් ඇඳගෙන නාපු එක. ස්විමින් පූල් එක. අර තට්ටන් එළිය වැටෙන කෑලි දෙකේ සෙක්සි බිකිනියක් නෙමෙයි ඒක. කකුල් වල ඉහළ කොටස ටිකක් වැහෙන සාමාන්‍ය නාන ඇඳුමක්. ස්විමින් පූල් එකට යන්නේ නැතුව සාමාන්‍ය හෝටල් වල ස්විමින් පූල් වල තියෙනවනේ. ස්විමින් පූල් එකට බහිනවා නම් අඳින්න ඕනේ ඇඳුමක්. අපි මේ කතා කරන්න ලෑස්ති වෙන්නේ සිකුරු හතේ චිත්‍රපටිය ගැන. සිංහල සිනමාවේ ඒ කාලේ තිබුණු අනෙක් කොමඩි චිත්‍රපටි වලට වඩා සිකුරු හතේ වෙනස තමයි ඒක සෑහෙන දුරට යථාර්ථවාදී චිත්‍රපටියක් උනේක. ඇත්ත ලෝකේ සිනමාවේ තියෙනවා යථාර්ථවාදී නොවෙන්න පුළුවන් සමහර ෂෝන්රාස්. ඒ කියන්නේ සමහර සිනමා ශානර යථාර්ථවාදී වෙන්න ඕනේ නැහැ. කොමඩි කියන්නේ එකක්, හොරර් කියන්නේ තව එකක්. ඒවා යථාර්ථවාදී වෙන්නම ඕනේ නැහැ. මොකද මේ ශානරයේ ලක්ෂණය තමයි ඒක යථාර්ථවාදී නොවන එදිනදා ජීවිතයේදී අපිට සමහරට දකින්න නැති දේවල් සිනමා වල බවට හැරෙන එක. නමුත් සෑහෙන දුරට යථාර්ථවාදී වෙන්න පුළුවන් කොමඩියකට උන. සිකුරු හතේ එහෙම එකක්. අපි මේක චිත්‍රපටයේ වීරයා කවුද? හෝටලයක ස්විමින් පූල් එකකට බැහැපු ගෑනු ළමයා දකින්න ටිකකට කලින් මේ මිනිස්සයා වෙඩින් එකට ගිහිල්ලා රිසෙප්ෂන් එකට යන්නේ නැතුව සරමක් ගහගෙන හෝටලේ එළියේ ඇවිද ඇවිද හිටියා. මාර සංගමරකමක් තියෙනවා කියලා පෙන්වුවාට මිනිහලක පිස්තෝලෙකුත් තියෙනවා. නීතිය තඹයකට තකන නැතුව තව මිනිහට වෙඩි තියන්නත් ලෑස්ති වෙනවා. ඒ විතර නෙමෙයි මේ වීරයා මීට කලින් අර ගෑනු ළමයාගේ චිත්‍රයක් ළඟ තියන් මානසික ලෙඩෙක් වගේ මේක දිහා බලාගෙන හිටියා. ඒ වෙලාවේ තමයි අර මිලටනිලිය කියන සින්දුව ගියේ. ටිකක් යථාර්ථවාදී වෙහිතුවොත් මේ වීරයා ටිකක් සයිකෝපාත් කෙනෙක්. මානසික ලෙඩක් තියෙන චරිතයක්. එක පැත්තකින් සංස්කෘතියේ සදාචාරය ගැන මාර කතාන්දර කියන ඒත් ගෑනු කෙනෙක්ට තමන් කැමති විදිහට නිදහසේ අඳින්නවත් දෙන්නේ නැහැ. ඒ අඳින විදිය පවා පාලනය කරන්න හිතන. ඒ විතරක් නෙමෙයි සංවරකම ගැන කිව්වට ආයුධ ළඟ තියන් ඉන්න මේ මිනිස්සු තව කෙනෙක්ගේ ජීවිතේ ඉවර කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. සමහර විට ලංකාවේ සිංහල බෞද්ධ ලේබල් ගහගෙන සුදු ඇඳන් ඉන්න සමහර ගොඩාක් මිනිසුන්ගේ ඇත්ත චරිතේ සිකුරු හතේ වීරයාගෙන් එළියට එනවා. ඇත්තටම අපි අද සිංහලකම කියන්නේ ඒකට නෙමෙයිද? පොලිටික්ස් වලදී සිංහල ජාතිය රැකගන්න කියලා එන අය ඔක්කොම වගේ ගොඩාක් අය වඩාත්ම දරුණු බජාර් චණ්ඩි වගේ හැසිරෙන්නේ නැද්ද? අපේ යාළුවෝ සෙට් වල ඉන්න අය අතරින් වැඩිපුරම ජාතිය ගැන කතා කරන්නේ උන් වැඩිපුරම ප්‍රචණ්ඩකාරී උන් වෙලා නැද්ද? Facebook එකේ පවා වැඩිපුරම කුණුහරප කියන්නේ වැඩිපුරම දේශප්‍රේමී බව ගැන කියන කයිවාරු ගන්න සංස්කෘතිය සදාචාරය ගැන කියන උන්. මේ විකෘතිය දැන හෝ නොදැන සිකුරු හතේකේ සුරාජ් මාපගේ චරිතයෙන් මතුවෙනවා. සිකුරු හතේ චිත්‍රපටිය සිංහල සිනමාවේ වැඩිම ආදායමක් ලැබපු චිත්‍රපටි අතරින් එකක්. සිංහල සිනමාවේ මේ චිත්‍රපටියට ලැබුණු තැන ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. 2007 දී ආපු මේ චිත්‍රපටිය බලන්න සෙනඟ පිරිලා ඉතිරිලා ගියා. හෝල් වලට ගිහිල්ලා දෙතුන් පාර බලපු අය හිටියා වගේම DVD ආවම රටම මේ චිත්‍රපටිය බැලුවා. සිකුරු හතේ බැලුවේ නැද්ද කියලා කටින් කටට පණිවිඩේ ගියා. කටින් කට පණිවිඩේ ගිහිල්ලා හැමෝම මේක බැලුවා. ඒකේ කොමඩි අපේ එදිනදා ජීවිතයේ ජනප්‍රිය සංස්කෘතියේ කොටස් බවට පත් වුණා. සිරිමල් අයියා වගේ යෙදුම් අපි අදටත් තහනම්. සිරිමල් කියන නම පවා මේ චිත්‍රපටිය ගැන සිහිපත් නොකර අපට එදිනදා කතා බහේ පවා කතා කරන්න බෙරතරමට ආවා. සිංහල සිනමාවේ කොමඩි තරුව විදිහට විජේනන්දසිරි හරියටම මතුවෙලා ආවේ මේ චිත්‍රපටියෙන් පස්සේ. ඒ අනුව ලංකාවේ කොමඩි සිනමාවේ තීරණාත්මක වර්ෂයක් කියනවා සුසුමාදර්ශ මාරු කියලා. සුසුමාදර්ශ මාරු කියන වචනේ අහුවම ටිකක් බය හිතෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා පැරඩයිම් ෂිෆ්ට් කියලා. ඒක ඉතාම තීරණාත්මක මාරුවක්, වෙනසක් උන අවුරුද්දක් බවට 2007 පත් වුණා මේ චිත්‍රපටිය නිසා. මොකද ඒ වෙද්දි කොමඩි සිනමාවේ රජවරු තමයි බන්දු සහ ටෙනී. ඊට අමතරව රංජන් මේ තුන්දෙනා රඟපෑපු කොමඩි චිත්‍රපටි රැල්ලක් තිබුණා. ඒ රැල්ල ටිකෙන් ටික බැහැලා යමින් තමයි තිබුණේ. චෙරියෝ ෆිල්ම් සෙට් එකක්ම ආවා. චෙරියෝ ඩාලින්, චෙරියෝ හොල්මන් මේ වගේ ෆිල්ම් සෙට් එකක්ම ආවා. රෑදනියල් දවල් මිගිල් චිත්‍රපටි තුනක් ආවා. පිස්සු ඩබල් පිස්සු ට්‍රිපල් වගේ චිත්‍රපටි ආවා. සැපට දුකට සනී වගේ ආවා. ඊට පස්සේ සොමි බොයිස් ආවා. ඒ වෙද්දි මේ චිත්‍රපටි හොඳයි, මේව රසවත්. හැබැයි ඒ ජාතිය අර පිස්සු කෙරෙන ජෝක් දැන් ඉවර වෙමින් තිබුණා. ඇත්තටම මේ චිත්‍රපටි වල සිද්ධි චරිත ඒවා ඇත්ත ජීවිතයට වඩා ටිකක් ඈතයි. ඒ චිත්‍රපටි වල ප්ලොට්, ඒ චරිත හැසිරෙන විදිය, ෆයිට් සීන් වල ගහගන්න විදිය පවා ඇත්ත ජීවිතයට සමීප නැහැනේ. බන්දුලා ගහගන්න ගියාම කරේ නගිනවා, උම්ම දෙනවා, මේ වගේ ෆයිට් තරම මේවා තමයි තියෙන්නේ. ඊට පස්සේ මිනිස්සු හැසිරෙන විදිය මේ ඇත්ත ලෝකේ සාමාන්‍ය දෙබස් නෙමේ තියෙන්නේ. හරහට වැටිලා එදේට නැගිටිනවා, එහෙම තමයි කොමඩි තියෙන්නේ. අපි කියන්නේ ඒවා හොඳ නැහැ කියලා නෙමෙයි, ඒවා එක ස්ටයිල් එකක්. ඒ විදිහට කැමති අය ගොඩාක් ඉන්නවා, අපිත් කැමති. නමුත් ඒ රැල්ලේ
අවසානයේ සංග්‍රහන් වෙමින් සිකුරු හතේ චිත්‍රපටිය වෙනස් විදිහේ රැල්ලක ආරම්භය ලෙස හඳුන්වන්න පුළුවන්. ඒක හිටියේ අපේ සමාජයේ ඇත්තටම ඉන්න චරිතවලට අඩු වැඩි වශයෙන් සමාන චරිත සෙට් එකක්. සිකුරු හතේ චිත්‍රපටියෙන් තමයි විජේනන්ද සිරි රැල්ල හරියටම පටන් ගත්තේ. ඊට පස්සේ ඊට කලින් විජේනන්ද සිරි පිස්සු ට්‍රිබල් වගේ චිත්‍රපටිවල උප ප්‍රධාන චරිත රඟපෑවා. ඒ කියන්නේ කොමඩි සිනමාවේ ඔහු හිටියා. හැබැයි හරියටම ඔහු ප්‍රධාන චරිතේ රඟපාන සිනමාවේ හරියටම ඔහු කේන්ද්‍රයට ආවේ ඊට පස්සේ. ඇත්තටම ඊට පස්සේ යුගයේ සිනමාවේ වැඩිම ආදායමක් උපයන චිත්‍රපටි වලට ගොඩාක් දායක වෙච්ච සිනමාවේ ප්‍රධානම තරුවක් සමහරට ප්‍රධානම තරුව බවට ඔහු පත් වුණා. ඇත්තටම මේ වගේ ආකර්ෂණයක් තියෙන තව චරිතවලදී රංජන් සහ හේමාල් තමයි ඊට පස්සේ අවුරුදු කිහිපේ. ඉතින් සර් ලාස්ට් චාන්ස්, මගෝඩි ගොඩයි, කිං හන්තර්, නුකෝමාක් නෝමාක්, සුහද කොකා, 64 මායම් වගේ ආදායම් වශයෙන් සාර්ථක වෙච්ච කොමඩි ෆිල්ම් සෙට් එකකම විජයනන්ද සිරි ප්‍රධාන චරිත රඟපෑවා ඒක පස්සේ. ඉතින් ඔක්කොටම මුල සිකුරු හතේ චිත්‍රපටිය. යථාර්ථවාදී ගැන කතා කරනකොට මේ චිත්‍රපටියේ ලස්සනම චරිතය තමයි මංගල් ජය කපු මහත්තයා. ඒ කාලේ වෙද්දි කපු මහත්තයා කියන රස්සාවේ එන්නේ එන්නම අභාවයට යමිනුයි තිබුණේ. මිනිස්සු මගුල් හොයන්න කපු මහත්තුරු ළඟට යන්නේක ඒ කාලේ වෙද්දි නැත්තටම නැති වෙමින් තිබුණා. මංගල් ජයම එක වෙලාවක කියනවා දැන් කපු මහත්තුරු ළඟට එන්නේ පෙරිලා පෙරිලා හොඳටම සවුත් වෙච්ච බඩු ටික කියලා. වයසක අය, ආබාධිත අය, වෙන මොනවා හරි ප්‍රශ්න තියෙන අය. ඉතින් ඒ අයව හොඳ කසාද විදියට මාකට් කරන්න නම් කපුවට බොරුව දාන්න සිද්ධ වෙනවා. මොනා හරි කරලා මගුල් පටලවන්න සිද්ධ වෙනවා. ඒ යථාර්ථය තමයි මංගල් ජය චරිතයෙන් එළියට එන්නේ. අභාවයට යන රස්සාවක් කරන මිනිහෙක්ට ජීවත් වෙන්න ගහන ගේම් ටික තමයි මේ චිත්‍රපටියේ එන්නේ. ඒ අනුව මංගල් ජයගේ මේ චරිතයේ යථාර්ථවාදී, ඔහුගේ බීමත්කම සෑහෙන යථාර්ථවාදී. ඇත්තටම ඔය වගේ බීලා ඔය විදිහට අනුන්ට වාත වෙලා ගෙදර යවන්න වාහනයකට නැග්ගුවම එතනත් පිස්සු කෙලින ඒ වගේ මිනිස්සු ඇත්ත සමාජයේ ඉන්නවා. එතකොට අපි හිනා වෙන්නේ සැබෑ ජීවිතේ සිහිපත් කරමින්. කපු මහත්තයාගේ යාළු පොලිස් නිලධාරගේ චරිතය සෑහෙන යථාර්ථවාදී. බලහත්කාරයෙන් මිනිස්සු තේබොන් එක්කන් ගිහිල්ලා අනුන්ගේ බිලට කෑම කනවා. මේ වගේ පොලිසිය චරිත විතර නෙමෙයි සාමාන්‍ය සමාජයේ චරිත බව ඕන තරම් ඉන්නවා. ඉතින් මේ වගේ හාස්‍ය උපදින්නේ ඒ සැබෑ අත්දැකීම් අපට සිහිපත් වීමෙන්, ඒ වගේම දෙබස් වලින්, ඒ වගේම සිදුවීම් වලින්. ඒ අනුව මේ චිත්‍රපටිය හදපු ගිරිරාජ් කෞශල්‍යට ඒ ගෞරවය දෙන්න ඕනේ. ඔහු සැබෑ ජීවිතයේ ඇසුරෙන් කතාව ලියන්න, ඒ වගේම මේක හාස්‍ය උපදවන්න ට්‍රයි කරා. මේ කොමඩි ස්ටයිල් එක සිකුරු හතේ චිත්‍රපටයකට එන්නේ ඇත්තේ අපි හිතන විදිහට සමහර විට බොහෝ විට වේදිකාවෙන්. මොකද ගිරිරාජ් කෞශල්‍ය සෑහෙන දුරට වේදිකාවත් එක්ක සමීප කෙනෙක්. ඒ වගේම මේ චිත්‍රපටියේ පළවෙනි වතාවට සමහර වෙලාවට දකින්න ලැබුණ මුහුණු, මිහිර සිරිතිලකෙන් මූණ තියෙන එක වෙලාවක පොලිසියේ දර්ශනයක සරත් කොතලාවල ඉන්න පොලිස් නිලධාරියෙක් විදිහට සරත් චන්දසිරි, කුමාර තිරිමාදුර, මේ වගේ සෙට් එකක්ම මේකේ රඟපෑවා. මේ අය නිකන් අමුතු මූණු හදලා වැටිලා පෙරලිලා විහිළු කරන අය නෙවෙයි. ඒ වෙනුවට රංගනයෙන් විහිළු මවන්න දක්ෂ පිරිසක්. ඒ අනුව ගිරිරාජ්ලා මේ වෙනස සිනමාවට ගෙනාව. අපි ඒ වෙනස තමයි ප්‍රධාන වශයෙන් අත්දකින්න ඕනේ. මොකද දැන් අපි අර කලින් කිව්ව මුලින්ම අපි කතා කරපු වීරයාගේ චරිතය, මේ වගේ චරිත ඕන තරම් ඉන්නවා. අතීතයේ ජීවත් වෙන කාන්තාවන්ගේ ඇඳුම් අඳින විදිහ ගැන අනවශ්‍ය බලපෑම් කරන, ඊට පස්සේ මිනිස්සුන්ට ඒ ඔක්කොම කරලා ඔක්කොම නිවුණු බව පෙන්නගෙන ඉඳලා අන්තිමට පිස්තෝලය අරන් සයිකෝපාත්ලා වෙන්න යන චරිත ඇත්ත ලෝකේ ඉන්නවා. ඉතින් සිකුරු හතේ කියන සොලිඩ් චිත්‍රපටියක්, පට්ට චිත්‍රපටියක්. හැබැයි අන්තිමට ඒ සයිකෝපාත් චරිතය මාර ජයග්‍රාහී චරිතයක් විතර ඉවර කරන එක. මොකද ඒ චරිතයේ සයිකෝපාත් කෙනෙක් කියලා හරියට අඳුරගන්නේ නැති එක තමයි චිත්‍රපටියේ යම් අඩුවකට තියෙන්නේ. මොකද ඒ චිත්‍රපටියට අනුව මේ සයිකෝපාත් ඇවිල්ලා සැබෑ වීරයා, සැබෑ ප්‍රේමවන්තයා චිත්‍රපටියේ. හැබැයි ඇත්තටම ඔහු සැබෑ ප්‍රේමවන්තය නෙමෙයි ඇත්ත චරිතය ගත්තොත් එහෙම. ඇත්තටම ඔහු කාන්තාවකට ආදරය කරනවා නම් ඒ කාන්තාව අඳින විදිහ මොකද්ද, ඒ කාන්තාවගේ මේ නාන වෙලාවට අඳින්නේ මොකද්ද, මේක ඔහු හොයලා බලන්න අවශ්‍ය නැහැ. ඉතින් කොහොම හරි අපි කියන්නේ සිකුරු හතේ සිනමාව වෙනස් කරපු චිත්‍රපටියක්. ඒක තාම නොබලපු කෙනෙක් ඉන්නවනම් ඒක ඒ කෙනාගේ අවාසනාව. ඒ කියන්නේ මම මෙච්චරලා කිව්වේ ඒව වෙන කාගේද කියලා.